අද ඔයාලට කියන කතාව තමයි සිබිල් වෙත්තසිංහ නැන්දගේ කුඩ හොරා කියන ලස්සනම ලස්සන කතාව. ඔන්න අහන්නකෝ. කොස්කම ගමේ කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩ දැකලවත් තිබ්බේ නැහැ. ගමේ මිනිස්සු වැස්සට ඉහළුවේ කෙසෙල් කොළ, හබරල කොළ, තුවා, වට්ටි, ගෝනි, වළං වගේ දේවල්. කොස්කම කිරිමාම කොළඹ ගියා. කොළඹ මිනිසුන් කුඩ ඉහළගෙන පාරේ යනව එයා දැක්කා. කිරිමාමට කුඩ දැකලා පුදුම හිතුණා. කවදාවත් මෙහෙම දෙයක් දැකලා නෑනේ. රතු, කොළ, නිල්, කහපාට කුඩ, ඉරි, කොටු, මල් වැටුණ කුඩ. ඉරව්වේ පාර දිගේ මිනිස්සු ඉහළගෙන යනවා. බලන්න ලස්සනයි. කඩවල කුඩ විකුණන්න තියෙනවා කිරිමාම දැක්කා. කිරිමාම කුඩයක් ගන්න කඩේට ගියා. තෝරගන්න අමාරුයි. ඔක්කොම එක වගේ ලස්සනයිනේ. එක එක තෝර තෝර බැලුවා. ලස්සනම කුඩේ ගන්නයි කිරිමාමට හිතුනේ. අන්තිමට එකක් එයා තෝරගත්තා. ඒක දිගෑරියා, කරකෙව්වා, සතුටු වුණා. කොස්කමට යන බස් එකට කිරිමාම නැග්ගා. ගමේ මිනිස්සුන්ට කුඩේ පෙන්වන්න කිරිමාමට ආසා හිතුණා. බස් එක ගමට ගියේ හැන්දෑ වෙලානේ. කෝපි කඩේ ළඟ බස් එක නැවැත්තුවා. කිරිමාම බැස්සා. කවුරුවත් කඩේ ළඟ නැහැ. මුදලාලි කඩේ ඇතුලේ. මේ රෑ මුදලාලිට කුඩේ පෙන්වන්න හොඳ නැහැ. හෙට උදේ කාටත් පේන්න කුඩේ ඉහළගෙන ගම මැදින් යන්න ඕනේ. කිරිමාම හිතුවා. කුඩේ කඩේ අයිනි කළුවරේ තියලා කිරිමාම කඩේට ගියා. කිරිමාම උණු කෝපි බිව්වා. මුදලාලිට කොළඹ තොරතුරු කිව්වා. රෑ වුණා. කිරිමාම ගෙදර යන්න කඩෙන් එළියට ගියා. ආ, කුඩේ නැහැ. කිරිමාම එහෙමෙහි බැලුවා. මොනවත් නැති වෙලාද? මුදලාලි කිරිමාමගෙන් ඇහුවා. කිරිමාම මුකුත් නොකිය හිනා වෙලා යන්න ගියා. කොස්කමට වැස්සා. කිරිමාම කෙහෙල් කොළයක් ඉහෙළුවා. කිරිමාම තෙමුණා. කුඩේ අගේ දැනුණා. කොළ ඉහළීම විහිළුවක් කියා කිරිමාම හිතුවා. තවත් කුඩයක් ගේන්න කිරිමාම කොළඹ ගියා. ඒ ගෙනා කුඩෙත් කෝපි කඩේදි නැති වුණා. කිරිමාම නිතර නිතර කොළඹ ගියා. කුඩ ගණනාවක් ගෙනාවා. එක කුඩයක්වත් කිරිමාමට ගමේදී ඉහළන්න බැරි වුණා. ගේන ගේන කුඩේ කඩේදි නැති වුණා. කුඩ හොරා අල්ලන්න කිරිමාම හිතුවා. කිරිමාම ආයෙත් කොළඹ ගියා. කුඩයක් ගත්තා. කඩදාසි ටිකකුත් ගත්තා. පොඩි කෑලිවලට ඉරුවා. කුඩේ ඇතුළට දැම්මා. කොස්කම බසයට නැගිලා කිරිමාම ගමට ගියා. වෙනදා වගේම එදත් කුඩේ කෝපි කඩේ එළිය තිබ්බා. කෝපි බොන්න කඩේ ඇතුළට ගියා. හකුරු කාලා කෝපි බිව්වා. ගෙදර යන්න එළියට ආවා. කුඩේ නැහැ. එදා හඳ පායලා. රිදී එළිය හැම තැනම වැටිලා. ආ, මෙන්න පාර දිගට කොළ කෑලි. කුඩේ ඇතුළට දාපු කොළ කෑලි. ඒ කොළ කෑලි වැටිලා තිබුණු පාර දිගේ කිරිමාම අඩියෙන් අඩිය ගියා. උස ගස් යටින් ගියා. කැලෑ පැලෑටි උඩින් පැන්නා. පින්න බෝවිටිය පඳුරු පහු කළා. දිය අගලකින් පැන්නා. එහෙට මෙහෙට හැරි හැරි කොළ කෑලි වැටිලා තිබුණු පාර දිගේ කිරිමාම කැලෑව මැදටම ගියා. අන්තිම කොළ කෑල්ල වැටිලා තිබුණේ කොස්ගහක් යට. කිරිමාම කොස්ගහ උඩ බැලුවා. හඳේලිය ගහේ අත්තකට වැටිලා. කිරිමාම පුදුම වුණා. සතුටු වුණා. කොස් අත්ත දිගේ පාට පාට කුඩ පේලියයි. කිරිමාමගේ නැති වුණු කුඩ ගොඩ. හඳේලියේ පාට පාටින් කුඩ ගොඩ බැබළුණේ තවත් ලස්සනට. කිරිමාම ගහට නැග්ගා. කුඩ එක එක බිමට දැම්මා. එක කුඩයක් පමණ කොස් අත්ත ඉතුරු කළා. කවුරු වුණත් කලේ හොඳ වැඩක් කියලා කිරිමාම හිතුවා. එක කුඩයක් ගමට ගේන්නයි මට ඕන වුණේ. දැන් මට කුඩ ගොඩයි.
පහුවදා කිරිමාම කොස්ගම කුඩ කඩයක් දැම්මා. ගමේ මිනිස්සු කුඩ දැකලා පුදුම වුණා. සතුට වුණා. කවුරු කවුරුනුත් කුඩ අරගෙන ඉහළගෙන හිනා වෙවි පාරේ ගියා. පාට පාඩ කුඩ නිසා ගමට අමුතු එළියක් වැටුණා. ගමේ මිනිසුන්ගේ සතුට දැක්ක කිරිමාම හිතුවේ මෙහිමයි. කැලේ කුඩ එකතු කළ හොරා නම් අපේ හොඳ මිතුරෙක්. මෙහෙම සතුටක් ගමේ මිනිස්සුන්ට ලබා දෙන්න මට උදව් කළා. හවස් වුණා. කුඩ විකිණිලා ඉවර වුණා. කිරිමාම කඩේ වැහුවා. කැලේ කොස්සත්ත රැඳවලා ආ කුඩේට මොකද වුනේ කියලා බලන්න කිරිමාම කැලේට ගියා. ඉර බහින්න කිට්ටුයි. රන්වන් රතුවෙලි ගස්කොළන්වල තැවරිලා. සෙමෙන් සෙමින් ගස්වැල් අතරින් කිරිමාම කැලෑවට රිංගුවා. කොස්සත්තේ අකුලලා තියලා ගියේ කුඩේ දිග ඇරලා. ඒ මැද අපූරුවට වාඩි වෙලා හිටියේ කුඩ හොරා. ඒ අපි කවුරුත් අඳුනන වඳුරු මුත්තා. Thank you.